इंटरमीडिएट माइक्रो इकोनॉमिक थियरी आदर्श प्रश्न पत्र हा पशुदीय प्रश्न पत्र साक्षात्कार वेदी अब दें सूदनम मिन्ने दहस्य वेनी प्रश्न साक्षात्कार दहस्य वेनी प्रश्न है पीटे माव तोरा गन्नवा एकाधिकारी विरुद्ध बोलो संबंधिन लियान्न पुलवां प्रश्न या न्यायात्मक प्रश्न या विभाग अवरुद्ध दिदास दहातुन परीक्षण है दिदास दासे सितंबर तीन දෙදස් දහතුන පරීක්ෂණය පුරු විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි දෙදස් දහතුන පරීක්ෂණය 2016 සැප්තැම්බර් 30 ප්‍රශ්නය 5 වෙනි ප්‍රශ්නය අපේ 16 වෙනි ප්‍රශ්නය ඉස්සර ලියා ගමු ප්‍රශ්න ඊට පස්සේ ඉන්නක සාකච්ඡා කරමු කොටස් තුනයි තියෙන්නේ 16 වෙනි ප්‍රශ්නේ ඒ විභාග ප්‍රශ්න පත්‍රේ නම් 5 වෙනි ප්‍රශ්නය අයන්න මෙහෙම ලියන්න අයන්න හැටියට Q සමානයි 400 ඍණ Q සමානයි 400 ඍණ 20යි P අනු 20යි P අනු ඒකාධිකාරයේ ඉල්ලුම් සිටේකි एकाधिकारी को इल्लू सिते की मेमा इल्लू सिते आधार कर गे ना मेमा इल्लू सिते आधार कर गे ना एकाधिकारी आयतन एक मूल आय बार है एकाधिकारी आयतन एक मूल आय बार है आंतिक आयवार्य हा आंतिक आयवार्य हा इल्लुम नाम्यताव्य अत्र ऐति संबंधताव्य तहुर करन इल्लुम नाम्यताव्य अत्र ऐति संबंधताव्य तहुर करन लकुणु हता है आया ना कमाए तुल दिए ने कमाए तुल दिए ने एकाधिकार यात निश्चित सेप्टिंग वाक्य एक नेतर एकाधिकार यात निश्चित सेप्टिंग वाक्य एक नेतर कमावान ना ඒකාධිකාරයට නිශ්චිත සැපයුම් වාක්‍යයක් නැත කමාවහන්න කමා ඇතුළු තියෙන්නේ ඒකාධිකාරය සම්බන්ධ මෙම ප්‍රකාශයට ඒකාධිකාරය සම්බන්ධ මෙම ප්‍රකාශයට පදනම් වී ඇති හේතු පැහැදිලි කරන්න පදනම් වී ඇති හේතු පැහැදිලි කරන්න लकुन आटा है ए अन्न कमाए तुले दिए ने कमाए तुले एकाधिकारिया इल्लुम वाक्रे एकाधिकारिया इल्लुम वाक्रे एकाधिकारिया इल्लुम वाक्रे अनम्य कोट से ही अनम्य कोट से ही सिय निष्पादने तीरण कराए एकाधिकारिया इल्लू वक्रे अनम्य कोट से ही सिय निष्पादने तीरण कराए कमावान ने मिम प्रकाशितो बिकगवनवाद मिम प्रकाशितो बिकगवनवाद ඔබ පිළිතුරට හේතු දක්වන්න ඔබ පිළිතුරට හේතු දක්වන්න ලකුණු පහයි ආයි ප්‍රශ්න බලන්න අයන්න Q සමානයි 400 ඍණ
විස්සයි පී අනු ඒකාධිකාරයෙකු ඉල්ලුම් සිතේකි මෙම ඉල්ලුම් සිතේ අදාළ කරගෙන ඒකාධිකාරී ආයතනයක මුළු අයවාරය ආන්තික අයවාරය හා ඉල්ලුම් නම්‍යතාවය අතර ඇති සම්බන්ධතාවය තහවුරු කරන්න ලකුණු හතයි ආයන්න ඒකාධිකාරයාට නිශ්චිත සැපුම් වාක්‍යයක් නැත කොමාත්‍රි පිරින් ඒකාධිකාරය සම්බන්ධ මෙම ප්‍රකාශයට පදනම් වී ඇති ඒකාධිකාරය සම්බන්ධ මෙම ප්‍රකාශයට පදනම් වී ඇති හේතු පැහැදිලි කරන්න ලකුණු 8යි පොඩි උත්තරයක් තියෙන්නේ නමුත් න්‍යායක් පැහැදිලි කරන්න ඕන නිසා ලකුණු 8ක් දීලා තියෙන්නේ මේ කොටස් ඔක්කොම අපි ජීයේ කොයිද කතා කරා මයික්‍රෝ ඉකොනොමික් තියරෝ එක කතා කරා ඒ රෙකෝඩින් එහෙම YouTube එකේ තියෙනවා ඔයාලා බලන්න පුළුවන් පූර්ණ තරඟ ඒකාධිකාරිය සාකච්ඡා කරා අපි මැක්‍රෝ එක කතා කරේ ඒකාධිකාරී තරඟ සරි අපි මේ පාට් 1 නෝදි කතා කරේ ඉන්ටර්මීඩියට් මයික්‍රෝ ඉකොනොමික් තියරෝ එක කතා කරේ ඒකාධිකාරී තරඟය හා කතිපය අධිකාරිය සම්බන්ධ න්‍යාය අපි පූර්ණ තරඟය හා ඒකාධිකාරියක් කතා කරා GA කෝලදී ෆස්ට් ඉයර් එකේ එයන් ආයි මතක් කරනවා ඒකාධිකාරයා ඉල්ලුම් වාක්‍යයේ අනම්ම කොටසෙහි සිය නිස්පාදනයේ තීරණ කරයි කොමවහන් අනම්ම කොටස නිස්පාදනය තීරණය කරන්නේ නැතිලු අපිට පැහැදිලි කරන්න තියෙන්නේ මේ ප්‍රකාශන ඔබ එක්වනවාද ඔබේ පිළිතුරට හේතු දක්වන්න අපි පළවෙනි කොටසට යමු අයන් අයන් කියලා තියෙන්නේ ඒකාධිකාරයේ ඉල්ලුම් සිතේ තමයි මේ ඉල්ලුම් සිතේ අදාළ කරගෙන ඒකාධිකාරී ආයතනයක මුළු අයවාරය ආන්තික අයවාරය හා ඉල්ලුම් නම්‍යතාවය අතර ඇති සම්බන්ධතාවය තහවුරු කරා අපිට මෙන්න මෙහෙම ගන්න පුළුවන් මේ ඉල්ලුම් සිතේ මිල උක්ත කර ගන්න පුළුවන් මිල උක්ත කර ගන්න පුළුවන් අපිට යන්න ඕනේ මෙන්න මේක ඔප්පු කරන්න යන්න මෙන්න මේක මේ ප්‍රමාණය මේ රුපියල් මේ මුළු අය බාරය ඒකාධිකාරයගේ උමයි මුළු අය බාරය ඒකටම තලයක් හැටියට අපි ගන්නවා මේ ප්‍රමාණය මේ රුපියල් තම්මිල මේ මුළු අයවාරයේ උපරිම වෙද්දී ආන්තික අයවාරයේ බිඳුවයි MR බිඳුවයි මේ අපි ගන්නේ සාමාන්‍ය අයවාරයක් නැත්නම් ඉල්ලුම් වාක්‍යෙ ඉල්ලුම් වාක්‍යෙ වලට පේන්නේ නැත්නම් උඩින් මම ලියන්නම් මේ MR පැහැදිලි බල්ලයාට කිව්වද මේක AR කිව් මෙහෙන් ලියන්න මේක AR නැත්නම් D AR නැත්නම් D සාමාන්‍යයෙන් බාර නැත්නම් මේ AR තියෙනවා මෙන්න මෙතින්දි ආන්තික අයවාරයේ බිඳුවයි මුළු අයවාරයේ උපරි වෙන්නේ මේ බිඳුව මෙතන නම්‍යතාවය संबंध लियम
ක්‍රියාදී මෙහෙම ලියමු. ඒකාධිකාරයාගේ මුළු අයභාරය වරහන TR ඒකාධිකාරයාගේ මුළු අයභාරය වරහන TR ඒකාධිකාරයාගේ මුළු අයභාරය වරහන TR උපරිම වන විට ඊට අනුරූපව ආන්ත ගයවාරය ඊට අනුරූපව ආන්ත ගයවාරය MR ඊට අනුරූපව ආන්ත ගයවාරය MR ශූන්‍ය වන අතර මිලේලු නම්‍යතාවය වරඟ PED මිරිල්ලු නම්‍යතාවේ වරහන් PED ඒ කියන නම්‍ය වර ඇතුලේ ඍණ 1 ඒ කියන නම්‍ය වර ඇතුලේ ඍණ 1 වේ ඍණ 1 වේ දැන් අපි මේක ඔක්කොම පෙන්වන්න ඕන මෙන්න මේ සමීකරණය. එනවා බලන්න ඕන මේකෙන්. ඒ යටින් අපි ලියන්න ඕන මේ ටික. ලියන්න ඕන. මේකේ මුළු අයභාරය හොයන්න ඕන. මුළු අයභාරය හොයන්න යන්න වෙන්නේ අපට මේකේ මිල උක්ත කරගන්න. මිල උක්ත කරගන්න ඉතින් මම මෙන්න මෙහෙම කරනවා. මේ ඍණ 20p මේ පැත්තට කියන ධන 20p 400 ऋण क्यू मे पत्र के नाम ऋण क्यू पी समान आई हारसीय ऋण क्यू ओक विस्से मेदन पी की आने हारसीय तो विस्सेवा विस्साई मित्र एक तो विस्सेवा बिंदु आई दहाई तो बिंदु आई सी तो पहाई समान මේක 20 ඍණ 0.5 සම 0.5 කිව්ව වැඩි කරනවා කිව්වලු 20යි කිව්ව ඍණ වැඩි කරාම 0.5 සම 0.5 කිව් වර්ග මෙන්න එම්මා එම්මා සෝරි තියා 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 එම්මා රුයන්න MR වැඩි වෙටි ආරෙම මෙවා ආය ආගෙන ඔයාලා පෙන්නනවා MR වැඩිදී TR අවකලන කරන Q වලින් අවකලනේ අමුතු දෙයක් නෙවෙයි මේ දාර්ශකයේ මුලපදේ වැඩි කරලා එක්වරක් 20 20යි Qයින් කරා දෙවරක් දශම 0.5 0.1 එකක් වෙනවා මේ බලන්න දෙකෙන් වැඩි කරා සතපහ කියන්නේ සතපහ දෙකින් වැඩි කරාම 0.1ක් 7/10ක් වෙනවා 0.1 Q වෙනවා මේ තමයි හිම්මා හිම්මා පස්වරක් දෙවරක් පහ 10 0.1ක් අතර වී දෙවරක් බින්දු 0.1යි 1යි ඒක හරියි දැන් අපි MR බින්දුවට සමාන කරමු ප්‍රමාණය වල MR බිඳුව වල මුළු අයභාරයේ උපරිම ප්‍රමාණය කියන්නේ මෙතන අපි කියනවා PR සමානයි බිඳුව වල ප්‍රමාණය
එම් ආර් සමානයි 20 ඍණ 0.1 ක්යූ මේක 0යි 20 ඍණ 0.1 ක්යූ මේක 0.1 ක්යූ 20යි ක්යූ කියන්නේ පැහැදිලි 20 බෙදනවා දශමයකින් ඒ කියන්නේ 200යි 200යි එනම් ප්‍රමාණය 200යි ප්‍රමාණය 200යි අපි මිල බලමු Q සමානයි 200ab p මේ මිල උත්තර කරගත්තා නේ p සමානයි 20 ඍණ 0.5 බින්දුවයි 5යි q 20 ඍණ 0.5 බින්දුවයි 5 උත්තර 200යි සුළු කරද්දී 20යි 5වරක් බින්දුව බින්දුවයි 5වරක් බින්දුව බින්දුවයි 5වරක් දෙක 10යි දශම ස්ථාන දෙකක් කපනකොට 10යි උත්තරේ 10යි 10යි එහෙනම් වාරණ පැහැදිලි මුළු අය භාරයේ බින්දු බින්දුව වෙන ඕ සෝරි පෙරදීද මුළු අය භාරය නෙවෙයි මුළු අය භාරයේ උඩින් වෙන මෙතන හදා ගන්න ඕන TR උඩින් වෙන වෙන ප්‍රමාණ ප්‍රමාණ එනම් MR සමානයි බිඳුව වෙන ප්‍රමාණය මම ඉතින් පැහැදිලි මුළු අය භාරය උපරිම වෙද්දී MR බිඳුව TR උපරිම වෙන ප්‍රමාණය එනම් MR බිඳුව වෙන ප්‍රමාණය මේ ආදේශක 200ක් හොයාගන්න A200 මිලට ආදේශ කරලා 10ක් හොයාගන්න ඔයාලේ ප්‍රස්තාරේ මෙතන 200 නම් මෙතන කීයද 10යි 10යි නම්මතාවය බලන්න මෙන්න නම්මතාව දැන් පැහැදිලි මේක කරගෙන ආවා පිළිවෙල කරගෙන ආවා මේ මන් දැන් මේකත් හරි මිලත් හරි දැන් නම්මතාව මෙතන එකක් වෙන්න ඕන මේ TR උපරිමේදී මිලින් නම්මතාව TR උපරිමේදී මම මේ උඩ කොටස මකන්නා ඔයාලට තේරෙන්න මේ උඩ කොටස මකන්නා ඔයාලයි පොතේ තියෙනවනේ TR උපරිමේදී PED මිලෙල්ලුම් නම්මතාවය ඔයාලා දන්නවා මිලෙල්ලුම් නම්මතාවය වෙන සූත්‍රයේ ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම QD මිල ආව අපිට 10යි 200යි. ඔන්න එක ආවේ නැත්තම් මට කොහේ හරි වැරදිද? අර ඉල්ලුම් ප්‍රමාණය ගන්න පුළුවන් මෙන්න මෙතන 20නේ. මම කිව්වා ප්‍රමාණය උක්ත කරපු ඉල්ලුම් සමීකරණයක් දීපුව අවස්ථාවේදී P වලට කලින් තියෙන ප්‍රමාණය එහෙම ලියන්න. මිල උක්ත කළ දීපුව අවස්ථාවේදී එක යට ලියන. මේක නම් එක යට ලියන. මම මේ 20 ලියන මෙතන. දැන් කලින් ගලන එහෙමනේ 20 ලිව්වා. මට වැරදුනා නම් එක එන්නේ නැහැ. උත්තරේ එකයි. ඔප්පුනා. ඔප්පුනා. නම්මතාව එකයි. ඕනනම් හදලා තියෙන ලකුණු හතක් නේ. මුළු අය භාරයේ උපරිම මුළු අය භාරය. මුළු අය භාරය. මුළු අය භාරය TR උපරිමේදී TR. TR උපරිමේදී TR බලමු අපි. TR සිටේ ඇති කොහෙන්ද මේදී? TR සමානයි 20යි Q ඍණ 0.0යි 5යි Q වර්ග අපි ආදේශ කරන 200 20යි 200 න් වැඩි කරනවා 0.0යි 5 200 වර්ග අපිට 200 වර්ගයේ දෙවන දෙක 4යි දස බිंदु
বিন্দু আছে, বিন্দু আয় পাহা, বিন্দু আছে, বিন্দু আয় পাহা, বিন্দু আয়, বিন্দু আয়, বিন্দু আয়, বিন্দু আয়, 500 রাখ কাতারে বিশ্বায় আছে, বিস্তা দেখা দিদা হয়, দিদা হয় মিত্র, দিদা হয় মিত্র, বিন্দু আয়, বিন্দু আয়, বিন্দু আয়, এবার দেখা হাতরে হার দা হয়, রুপিয়াল দিদা হয়, হার দা দিদা রুপরা মানে সম্পূর্ণ গানে হেতু মে নাই মতা করে দিল বোর্ড ডেকে আর সংকল্পে উপকরণ লীলা মে মিল উক্ত প্রমাণ ইত্তর হই লু সময় করে মিল উক্ত কর গাতা মে গাড়িতে এই মিল প্রমাণ ইংরেজি কাল মূল আয় বারে হে হুয়া মূল আয় বারে অবকারণে কাল আন্ত কাল বারে হে হুয়া আপি এন্ড বাস্তারে আনো মূল আয় বারে উপরিমেদি মূল আয় বারে উপরিমেদি ආන්තිකය බාරේ බිඳුවයි වෙන්නේ ආන්තිකය බාරේ බිඳුව එනම් ඒ ප්‍රමාණය වූ ආන්තිකය බාර සිතේට බිඳුව ආශි කළා 200 හොයාගත්තා ඒ 200 මිලට ආදේශ කළ මිල හොයාගත්තා ඒ මිල අනුව අපි නම්‍යතාවය ගණන් කරනවා ඒ මිල අනුව මුළු අය බාරේ ගණන් කරනවා ගණන සැර වැඩි නම් අතහැරලා දාන්න මගේ රාජකාරිය සියලු පාස්පේ ප්‍රසකටක මාර්තු 13 ද කොහෙද වල එක්සෑම් තියෙන්නේ මං දිගටම සකටා කරනවා වාට ඕන නම් දැනට තියෙන ප්‍රතිපෝෂක ලකුණු අනුව sorry assignment ලකුණු අනුව ඔයාලට උපේක්ෂා වක්‍ර වලට විතරක් සූදානම් වෙන්න පුළුවන් නැත්නම් තව මම ඔයාලට ප්‍රශ්න උත්තරයන් සාකච්ඡා කරන්න තියෙනවා උපේක්ෂා වක්‍ර තව ප්‍රසකටා කරනවා සම නිස්පාදන වක්‍ර සාකච්ඡා කරනවා ආදම් ව්‍යාප්ති න්‍යාය සාකච්ඡා කරනවා සාධක වෙන්න පොර කියන එක ඒ ප්‍රශ්න සාකච්ඡා කරනවා පෞගිය හති සාකච්ඡා කරන්න බැරි උනේ එකක් සූම් ගැටලුව තාක්ෂණික ගැටලුව අනිත් එක විය 4 වෙනි සහ 5 වෙනි දා උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න හතරේ තිබුණා ඕන් සඳහා අපි සාකච්ඡා කරමු ඕන් සඳහා රාත්‍රී කාලේ හැමදාම උන්ගේ ගැටලුව වලට ඉඩ හැරියා ඒ නිසා මම ඔයාලට ඔයාලේ කාලේ ගත්තා ඔයාලට දැන් විගට සාකච්ඡා කරලා දාන්න තියෙන්නේ ප්‍රශ්න තියෙන්නේ දවස් දෙක තුනක් ඇතුළත මේවා එක්ක ඩවුන්ලෝඩ් කරගන්න ඕන මේවා බලලා අවසන් කරන්න ඕන එහෙම නුනුත් දෙන්නේ මොකද්ද මේ Zoom එකේ තියෙන ස්ටෝරේජ් එක මගේ ප්‍රමාණවත් නැහැ ඒ තරම් වීඩියෝ හිර වෙලා තියෙනවා හරි එතකොට මේවා ලියා ගන්න ගැටලුවක් කියලා හිතනවා නම් ආයි කියලා බලන්න නෝත් මේ වගේ යම් දෙයක් තියෙනවා ඔයාලට සරල ගණන් දෙකකින් යන්න පුළුවන් උපේක්ෂාවක් තව අර කටකට අර වාට සාකච්ඡා කර කමල් සර් සාකච්ඡා කරපු ටිකක් ඒ අර ප්‍රශ්න ටිකක් දීලා තියෙනවා යා ඒ ටිකටත් උත්තර අපි සාකච්ඡා කරමු ඊට මාස තුන තියෙනවා ඒ ටිකත් සාකච්ඡා කළා වාට දානවා මොකද සමහර විට එතුමට ප්‍රශ්න පත්‍රයේ කොටසක් එයා උගන්වපු ටිකේ ප්‍රශ්න හදන්න දුන්නොත් එයා ඒ වගේම හදනවනේ ඒ නිසා අපි ඒවා දානවා මේක ලියන්න අවශ්‍ය කොටස් ඔය අයන්න හරි දෙවෙනි කොටසට යනවා ආයන්න ආයන්න මෙන්න මෙහෙම කියලා තියෙනවා ඒකාධිකාරයට මිච්චි සැපලුමක් ක්‍රක් නැත
ඒකාධිකාරයේ සම්බන්ධමෙව ප්‍රකාශයට පදනම් වී ඇති හේතු පැහැදිලි කරන්න. ඒකාධිකාරයට නිසි සැපුමක් නැත. පූර්ණ තරගයට නිසි සැපුමක් තියෙනවා. ABC අවම ලක්ෂයට ඉහළින් පිටි MC වක්ක පොරස. පූර්ණ තරග. ඒකාධිකාරයට නිසි සැපුමක් නැහැ. ඇයි හේතුව? ඒකාධිකාරයාගේ තියෙන මිල තීරණය කිරීමේ සුවිශේෂ බලය නිසා. ඌට පුළුවන් විවිධ මිල ගණන් යටතේ එකම ප්‍රමාණයක් සපයන්න පුළුවන් එකම මිලකට විවිධ ප්‍රමාණයක් සපයන්න පුළුවන් ඒ නිසා ඒකාධිකාරයට සැපුම් වක්‍රයක් නැහැ ලකුණු 8ක් දීලා තියෙන උනෝ පාඩේ පූර්ණ තරගයට සැපුම් වක්‍රයක් තියෙනවා ඒකාධිකාරී තරගයට යම් සැපුම් වක්‍රයක් තියෙනවා කතිපය අධිකාරක යම් සැපුම් වක්‍රයක් තියෙනවා ඒකාධිකාරයාගේ සැපුම් වක්‍රයක් නැහැ එයි හේතුව ඒකාධිකාරයාට ඇති මිල තීරණය කිරීමේ විශේෂ බලය නිසා ඔහුට එකම මිලට විවිධ ප්‍රමාණයන් සහ විවිධ මිල ගණන් යටතේ එකම ප්‍රමාණයන් සපයන්න පුළුවන් ඒ නිසා ඔහුට සැපුම් වක්‍රයක් නිශ්චිත එකක් නැහැ සැපුම් වක්‍ර තීරු නිශ්චිත එකක් නැහැ ඒ අවස්ථාව නෝ සැපුම් වක්‍ර ওই සංකල්පයට තමයි ලකුණු 8ක් දීලා තියෙන්නේ ඔය අදහසට ප්‍රස්තාරිකව පැහැදිලි කරන්න ඔයාලට අවශ්‍ය නැහැ එහි මේවා තියෙනවා පස්තරික පැහැදිලි කරන්න පුළුවන්. එච්චර ගැඹුරින් වාට අවශ්‍ය නැහැ. ඒක ලියන්නේ. ඒකාධිකාරී ආයතනයකට ඒකාධිකාරී ආයතනයකට මිල තීරණය කිරීම නැති විශේෂ හැකියාව නිසා මිල තීරණය කිරීම නැති විශේෂ හැකියාව නිසා මිල තීරණය කිරීමේ විශේෂ හැකියාව නිසා මිල තීරණය කිරීමේ විශේෂ හැකියාව නිසා වේලද පුරතුල එකම මිලකට විවිධ ප්‍රමාණයන් සැපීමට එකම මිලකට විවිධ ප්‍රමාණයන් සැපීමට විවිධ මිල ගණන් යටතේ එකම ප්‍රමාණයක් සැපීමට විවිධ මිල ගණන් යටතේ එකම ප්‍රමාණයක් සැපීමට හැකියාව ඇති බැවින් ඒකාධිකාරයාට නිශ්චිත සැපුම් වක්‍රයක් නැත ඒකාධිකාරයාට නිශ්චිත සැපුම් වක්‍රයක් නැත ඒකාධිකාරයාගේ අනන්‍ය කොටසෙහි සිය නිෂ්පාදනයේ තීරණය නොකරයි ඒකාධිකාරයා ඉල්ලුම් වක්‍රයේ අනන්‍ය කොටසෙහි සිය නිෂ්පාදන තීරණය නොකරයි මේ ප්‍රකාශක ඔබ එක්වන්නේද ඔබේ පිළිතුරට හේතු පැහැදිලි කරන්න මේ බලන්න අපි දැන් කලින් නේද ප්‍රස්තාරය මම අඳිනා දැන්නේ මේ මේ ප්‍රමාණ මේ මිල නැත්තම් මුළු අය බාරය
අපි දැන් කලින් ඔප්පු කරා පළවෙනි කොටස මේ විදියට මේ TR මේ Q මේ මිල මුළු අයවාරේ උපරිම කරන අවස්ථාවේ මේ ප්‍රමාණය මේ ආන්තික අයවාරේ මෙහෙම යනවා අපි දීර්ඝකෝලී කතා කරා එම්මා මේක සමච්ඡේදනය කරමින් මේ Q මෙන්න මෙහෙම යනවා AR සහ D මෙතන නම්‍යතාවය PED එකපාර දැන් ඔප්පුණා පළවෙනි කොටස මේ ටිකේ නම්‍යතාවය PED එකට වඩා වැඩි නම් නැ නම් නැ නම් මේ කියලා නියු නම් නැ මේ කොටසේ PED එකට අඩු අනම්මයි මේ ප්‍රස්තාරණු පැහැදිලි වෙනවා මිලිලු නම්මිතාවේ අනම්ම කොටසේදී මුළු අය වාර්ය අඩු වෙනවා ඒ නිසා ස්පයින් යුත් වෙන්නේ මිලිලු නම්මිතාවේ අනම්ම කොටසේදී නිස්පාදනය කරන්නේ මුළු අය වාර්ය අඩු වෙනවා ඒ ඇයි අඩු මිලට මේ අඩු මිලට වැඩි ප්‍රමාණයක් සපයන්නේ ඒ සමුළු අය වාර්ය අඩු වෙනවා මේ ප්‍රස්තාරය ඇඳ ගන්න ඇඳලා වෙඩින්න කිව්වම ලකුණු පහම ලැබෙනවා මං ඉතින් පැහැදිලි පැහැදිලි දැන් කලින් ප්‍රස්තාරය ඇඳ ගන්න ප්‍රස්තාරය ඊට පස්සේ පැහැදිලි කරමු මේ මොලියන්න ප්‍රස්තාරයෙන් දැක්වෙන පරිදි ප්‍රස්තාරයෙන් දැක්වෙන පරිදි ඒකාධිකාරයාගේ ඉල්ලුමක් වේ අනම්ම කොටසේදී අනම්ම කොටසේදී මුළු අයවාරය වලද TR මුළු අයවාරය වලද TR අඩුවන බැවින් සිය නිස්පාදනය තීරණය නොකරයි සිය නිස්පාදනය තීරණය නොකරයි හේතුව එම කොටසේදී ඒකාධිකාරයාට හේතුව එම කොටසේදී ඒකාධිකාරයාට
අඩු මිල යටතේ වැඩි ප්‍රමාණයක් සැපීම සිදුවීමයි. අඩු මිලක් යටතේ වැඩි ප්‍රමාණයක් සැපීම සිදුවීමයි. වෙනම ලියන්න. එබැවින් ඉහත ප්‍රකාශය හා එබැවින් ඉහත ප්‍රකාශය හා එකඟ විය හැක. එකඟ විය හැක. ප්‍රස්ථාරය ඇඳ ගන්න.